මේ රට අවුරුදු 71ක් තිස්සේ කරලා බොහොම ආඩම්බරෙන් කියනවා මේ රටට වැඩිම විදේශ විනිමය ලැබෙන්නේ අපේ මැද පෙරදිග ඉන්න කාන්තාවගෙන් කාන්තාවන්ගෙන් කියලා. මං අහනවා මේ පාලකයන්ගෙන් ලැජ්ජ නැද්ද කියලා. 52%ක් වෙන අපේ කාන්තාවන් අපේ රටේ කාන්තාවන්ට ඒ වගේම ප්‍රණාමය පුද කරන්න අවශ්‍යයි. මැද පෙරදිගින් එක පැත්තකින් මුදල් ලැබෙනවා. මේ පැත්තෙන් ඇඟලුම් කල්වාන්තවල දාඩිය හෙළමින් වැඩ කරනවා. අර පැත්තෙන් තේ දළු ටික නෙලනවා. මේ කාන්තාව තමයි 52%ක් වෙන කාන්තාව තමයි මේ රටේ ආර්ථිකය සක්‍රියව පවත්වාගෙන යන්නේ. නමුත් මේ පැත්තෙන් අවුරුද්දකට ඩොලර් බිලියන 8ක් පමණ එනකොට අනිත් පැත්තෙන් දරුවෝ ලක්ෂ ගානකට තමන්ගේ අම්මගේ ආදරය සෙනෙහස උණුසුම අහිමි වෙලා තියෙනවා. තමන්ගේ අම්මගේ උණුසුම අහිමි වුණ දරුවෙක් කොහොමද අපි සමාජගත කරන්නේ? කොහොමද අපි ඒ දරුවට ආදරය කරුණාව ගැන කියලා දෙන්නේ? මොකද ඔහුට එහෙම අත්දැකීමක් නැහැ. ඔහුට අම්මගේ උණුසුම ලැබිලා නැහැ. ඒක නිසා මේ රටේ ඉන්න දරුවන්ට දුවලා පුතාලාට මම පොරොන්දු වෙනවා. මම මේ දුවලා පුතාලාගේ අම්මගේ උණුහුමෙන් මම ඒ අම්මගේ උණුහුම ඔයාලගෙන් උදුරගන්නේ නැහැ. අපේ ආර්ථිකය ශක්තිමත් කරන්න අම්මලාගේ ආදරේ අම්මගේ උණුහුම මේ පුතාලා දුවලා ලොකු වෙනකන් අපි ඒ වගේ කීම අපි අපේ අතට ගන්නවා.